ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයන් කීපයක් මේ වෙද්දී IPL තරගාවලියට සෙල්ලම් කරමින් ඉන්නේ. ඒ වගේම තවත් ප්‍රවීණයන් පුහුණුකරුවෝ විදිහට ගිහින් ඉන්නවා. මේ අතරින් කුමාර් සංගකාර රාජස්ථාන් රොයල්ස් කණ්ඩායමේක ඉන්නේ. සංගකගේ කණ්ඩායමේ ආරම්භක ප්‍රතිකරු විදිහට ඉන්න යසවි ජයිස්වාල් තමයි මේ වෙද්දී තරගාවලියේ නැගීන ක්‍රීඩකයන් අතරින් ඉස්සරහින් ඉන්නේ. ජයිස්වාල් ගැන රාජස්ථාන් කණ්ඩායමේ පුහුණුකරු කුමාර් සංගකාර අදහස් දක්වලා තිබුණා. මුම්බයි කණ්ඩායමට එරෙහිව ශතකයක් ලබා ගත්තට පස්සේ තමයි මේ තරුණ ක්‍රීඩකයා ගැන සංග අදහස් දක්වලා තිබුණේ. ජයිස්වාල් කියන්නේ දක්ෂ ක්‍රීඩකයෙක්. ඒ වගේම තමයි මේ තරුණ ක්‍රීඩකයා පුහුණුවීම් වලට ලොකු කාලයක් දැල්ල ඇතුලේ ගත කරනවා. ඒ මහන්සිය එක්ක තමයි ජයිස්වාල් සාර්ථක වෙන්නේ. ඉන්දියා කණ්ඩායමට එන්න තියෙන සටන කොයිතරම් ලොකු එකක් වුණත් ජයිස්වාල් සෙල්ලම් කරන විදිහ එක්ක මේ තරුණ ක්‍රීඩකයා ඉන්දියා කණ්ඩායමට එන මාර්ගයේ ඉන්නවා කියලා තමයි පෙනෙන්න තියෙන්නේ. රොහිත් ශර්මා අසාර්ථක වීම, ඉෂන් කිෂන් අසාර්ථක වීම වගේම රාහුල්ගේ වේගයේ අඩුවීම එක්ක සීමිත පන්දුවාර තරඟවල සුබ්මන් ගිල් එක්ක ජයිස්වාල් ඉන්දියා කණ්ඩායමේ ආරම්භක ප්‍රතිකරුව විදිහට ඉදිරි දවසක එනවා දැක්කොත් පුදුම වෙන්න ඕන නැහැ. රාජස්ථාන් පුහුණුකරු සංඝ කියන්නේ ජයිස්වාල් IPL වල විතරක් නෙමෙයි ජාත්‍යන්තර පිටියේ දිගු ගමනක් යයි කියලා. තරගාවලිය ජයිස්වාල්ගේ ප්‍රතිහරඹේ බලද්දී ගොඩක් සතුටුයි. දැන් වසර ගණනාවක් ඉඳන් මේ තරුණ ක්‍රීඩකයා අපි එක්ක හොඳ ගමනක් යනවා. මම හිතන්නේ මේ විදිහට සෙල්ලම් කළොත් ජාත්‍යන්තර පිටියේ ජයිස්වාල්ට හොඳ ගමනක් යන්න පුළුවන් වෙයි. අවශ්‍ය වෙන්නේ මේ සාර්ථකත්වයේ දිගටම පවත්වාගෙන යන එක තමයි. ඒකට තමයි කැපවීම ඕන. වැදගත්ම දේ තමයි එයා ලකුණු ගන්නේ හොඳ ක්‍රිකට් පහරවල් ගහලා. අනිත් එක තරගී අවස්ථාවට ඕන විදිහට හැඩගැහිලා පහර දෙන්නත් මේ තරුණ ක්‍රීඩකයාට පුළුවන්. අනිත් වැදගත්ම දේ තමයි ජයිස්වාල් හරි ඉක්මනට ඉගෙන ගන්නවා. අනිත් එක ඔහුගේ ආකල්ප හැමදේම ක්‍රිකට් වලින් හොඳ ගමනක් යන විදිහ පෙන්නලා තියෙනවා. ওই විදිහට තමයි සංග ජයිස්වාල්ගේ අනාගතය ගැන කියලා තිබුණේ. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, ක්‍රිකට් වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙන් ඔබට සුබ දවසක්.